ඉතින් හදිසියේම මගේ බ්ලොග් එකෙන් ආයි එන්න වුණා. මොකද අද උදේ අපේ රූපවාහිනි නාලිකාවකින් ගියපු වැඩසටහනක් නිසා, ඒ වැඩසටහනේ කිව්ව දෙයක් නිසා පොඩ්ඩක් මගේ ඔළුව නිකන් මඤ්ඤංගලා ගියා. ඉතින් ඒ ගැන හරි දෙයක් කතා කරන්න තමයි මම මේ බ්ලොග් එක කරන්නේ. ඇලිගේ දූමකේතුව කියලා කිව්වා, ඇලිගේ වල්ගාතරුව කියලා තාරකා විද්‍යාඥයෙක්ගේට නමක් පට බැඳුණා. ඒ ඈත අතීතයේ 1918 20 කාලේ. එහි බලපෑමක් සහ යම් ග්‍රහ සංයෝගවල බලපෑමක් හේතු කොටගෙන ඇති වුණු මේ කොරෝනාවට ග්‍රහලෝකයේ සෙම්පතිය විදියට අපි හඳුන්වන්නේ අඟහරු. ඔව්, ඉතින් ඔන්න ඕක තමයි කතන්දරේ. කොරෝනා ඇති වුණේ හැලීගේ ධූමකේතුව නිසා. කියන කතාව හරිද? තොර මේක ලංකායි ප්‍රසිද්ධ ජෝතිර්වේදී මහත්තෙක් අපේ ප්‍රධාන පෙළේ නාලිකාවක කියනවා. ඉස්සෙල්ලම අපි කතා කරලා ඉස්සෙල්ලම අපි බලමු මේ ධූමකේතුවක්, හැලීගේ ධූමකේතුව ගැන අපි ඉස්සෙල්ලා කතා කරමුකෝ. හැලීගේ ධූමකේතුව හොයාගන්නේ, මගේ මතකයේ හරිනම් හැලීගේ ධූමකේතුව හොයාගන්නේ 1700 ගණන්වල, 1750 ගණන්වල මගේ තමයි මගේ මතකයේ හැටියට හොයාගන්නේ. හැලීගේ ධූමකේතුවේ ගමන් මාර්ගය අවුරුදු 70 ගණක් වෙනවා. කියන්නේ එයා පෘථිවියේ ආසන්නයට එන්න අවුරුදු 70 ගණක් යනවා එයාගේ රවුම කරකෙන්න. එතකොට මෙතුමා කියන 1918 20 කාලයේ කියලා, 18 20 1900 ගණන් කියන්නේ ලොකු පරතරයක්, අවුරුදු 40 ගණක් විතර පරතරයක්. එතකොට එතනම එතුමාගේ බොරුව අතේ මාට්ටු වෙනවා. මං කියනවා මීට මේ වීඩියෝ එකෙන් මං අනිවාර්යයෙන්ම කියනවා, මීට පස්සේ බොරුවක් හරි කරනවා නම් හෝම්වර්ක් කරලා ඇවිල්ලා බොරුව කරාට කමක් නැහැ කියලා මිනිස්සුන්ට ඒක ඇත්ත ආනේ ඇත්ත කියලා හිතෙන්න. හැබැයි හෝම්වර්ක් කරන්නේ නැතුව ඇවිල්ලා නිකන් තේරුමක් නැහැ. මොකද ලංකාවේ මිනිස්සු මෝඩ නැහැ. දැන් Google තියෙනවා, අරගල් තියෙනවා, මේගල් තියෙනවා, ඕන එකකින් හොයාගන්න පුළුවන්. හරිද? වල්ගතරුවක් වෙන්නේ ඒක සූර්යයාට කිට්ටු වුණාම පමණයි. මොකද ඕක වල්ගයක් එක්ක මේ ගමන් කරන්නේ නැහැ මුළු විශ්වය පුරාම. එයාගේ ගමන්පතේ මොකද ඔය යම්කිසි පාෂාණය, ඔය දැන් වල්ගතරුවක් බවට පත් වෙන පාෂාණය සූර්යයාට කිට්ටු වෙද්දි, එයාගේ තියෙන අයිස්, මොකද මයිනස් ගණන් වලින් තමයි ඕකේ පාෂාණයේ අයිස් එහෙම තියෙනවා. ඊට පස්සේ එක එක වායු වර්ග තියෙනවා, ඒ වගේම තියෙනවා. ඉතින් සූර්යාට කිට්ටු වෙද්දි ඕවා බර්න් වෙන්න පටන් ගන්නවා, මේ පිච්චෙන්න පටන් ගන්නවා. පිච්චිලා ඒක මේ පාෂාණය ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට විහිදෙනවා. දැන් මං හිතන්නේ හැලීගේ ධූමකේතු ඇත්තේ ගොඩාක් පෘථිවියට ගොඩාක් දුරින්. මොකද තව අවුරුදු 60 ගණක් එන්න තියෙනවා යාට. අවුරුදු ගණක් එන්න තියෙනවා. එතකොට මේ මං හිතන්නේ එයා එහේ ඉඳලා මං හිතන්නේ වෛරස් එක බ්ලූටූත් කරලා හරි මොකක්හරි වයිෆයි කරලා හරි වගේ මෙහෙට එව්වා වගේ සීන් එකක් තමයි ඔය ජෝතිර්වේදී මහත්මයාගේ කතාවේ හැටියට වෙලා තියෙනවා. ඇත්තරම මගේ මම දන්න විදියට එහෙම දෙයක් වෙන්න බෑ, විය නොහැකි ඒක. හරිද? එතකොට මේ වගේ මිනිස්සුන්ගේ හිත සනසන්න ඔය වගේ බොරු ප්‍රවෘත්ති, බොරු මතවාද ගේන එක මහා විහිළුවක්. ඇත්තරම ඕන කෙනෙක්ට මං කියන්නේ Google කරලා බලන්න. ඇත්තරම මේ කොහෙවත් හිටපු අහිංසක හැලීගේ ධූමකේතුව අන්තිමට මේ මිනිස්සු අල්ලගෙන මේ කොරෝනා හැදුනේ ඒකෙන් කියලා කියනවා. හරි, අපි කියමුකෝ එහෙම වුණා කියලා. එහෙනම් ඇයි රුසියානු අභ්‍යවකාශ ආයතනයේවත් NASA ආයතනයේවත් ඉන්දියාවේ
තියෙන අභ්‍යවකාශ ආයතනයවත් මේ හැදිච්ච මේ කොරෝනා වෛරසය මේ පෘථිවියේ ඉඳන් ආපු එකක් නෙමෙයි, එක පිටසක්වලකින් ආපු එකක්, මේ ධූමකේතුවකින් වගේ ආපු එකක් කියලා ඇයි ප්‍රචාරය කරේ නැත්තේ? එහෙනම් ඩොක්ටර්ස්ලා නෙමෙයිනේ මුලින්ම මේකට බැහින්න ඕන. මුලින්ම බහින්න ඕන සයින්ටිස්ලා, අභ්‍යවකාශ ගවේෂකයෝ, ඒගොල්ලෝ මේක තමයි මේකට බෑලා අම්මට සිරිම එන්න බඩු තියනවා කියලා හොයාගෙන යන්නේ. එහෙම දෙයක් වුණේ නැහනේ. මේ ලංකාවේ නගරෙක කෙළවරක ඉන්න මේ එක්තරා විදිහක ජ්‍යොතිෂ්‍ය මහත්තයෙක් මේ කියනවා මෙන්න මෙහෙමයි කියලා. මොනවටද මේවා කූට උපක්‍රම මේ චැනල් වලට මිනිස්සුන්ව ගෙන්න ගන්න. තවත් අපේ මිනිස්සු මේ චැනල් බලනවනේ, මේ වගේ බොරු වැඩක් නෑ කතා කරලා. මම කියන්නේ මේව ප්‍රතික්ෂේප කරන්න, මේ වගේ බොරු කතන්දර මේව ප්‍රතික්ෂේප කරන්න, ඔයාලා මේ චැනල් ප්‍රතික්ෂේප කරන්න. මහලොකුවට සම්මාන නම් දෙනවා ජනතාවගේ නාලිකාවයි අරකයි මේකයි කියලා, හැබැයි අන්තිමට මිනිස්සුන්ට දීලා තියෙන්නේ බොරු. හරි, එහෙනම් මං කියන්නේ බොරුවක් වුණත් කරනවා නම් හොඳට හෝම්වර්ක් කරලා ඇවිල්ලා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ මිනිස් මේ අපේ මේ ජ්‍යොතිර්වේදී මහත්වරුන්ගෙන් හෝ කාගෙන් හෝ ඕනම කෙනෙක්ගෙන් මේක හොඳට හෝම්වර්ක් කරලා ඇවිල්ලා කරන්න, නැතුව මේ වලට අතපය දාන්න ඇවිල්ලා නිකන් මේ නිකන් බොරුවට ඇවිල්ලා බොරු කියලා මේ කිච වෙන්න එපා කියලා තමයි මම කියන්නේ. මං ගිහිල්ලා එන්නම්.